හගේ දවස අපි බැලුව අපි මේ කිසිම දේකට අපිට පැමිණෙන කිසිම ප්‍රශ්නයක් නිසා අපේ හිත් කලබල කරගන්න අවශනෑ අපිට පැමිණෙන මරණය ගැනවත් හෙමනැත්තං ජීවිතය ගැනවත් අපි කලබලවෙන් අවශ්‍යනෑ ඒකට හේතුව අපි මේ අපිට මරණයට වඩා මේ සියලු ජීවිතයට වඩා මේ හැම දේකර වඩා එහා ගියපු බලාපොරොත්තුවක් තමයි ජේසුස් වහන්සේ අපිට ලබා දිීල තියෙන්නේ නි අපි මේ කිසි දෙයක් ගැන කලබලවෙන්න අවශ්‍ය නෑ කලා පහුගේ දවසේ ඉගෙන ගත්තා. ජේසුස් වහන්සගේ ප්‍රධාන ඉගැන්වීම තමයි අපි මේ පොලවින් වෙන් කරන එක මේ පොළව අසාර්ථක තැනක් මේ පොළොව ඇවිල්ල දෙවන් වහන්සගේ සැස්මෙන් ඉවතට ගියපු තැන. ජේසුස් වහන්සගේ අරමුණ අපි තවදුරටත් මේ පොළවෙති කියල තියලා අපිට පොවිින් ආශුරුවා අද ලාධනකද හෙම නැත්තං දෙව අන් වහන්සේ රාජයට අපිව කැඳවනයකද දෙවන් වහන්සගේ පුත්‍රය ආාවේ මොකටද අප මේ පොළතිය අපේ ප්‍රශ්න විසඳන්නද එහෙම නැත්තං අප මේ පොලව දෙවියන් වහන්සගේ රාජ්‍යයට වෙන් කරගන්නද මොකදද දෙවියන් වහන්සගේ අරමුණ දෙවියන් වහන්සගේ අරමුණ තමයි මෙතනින් මේ පොලවෙෙන් අප වෙන්කරගන්න එකඒනිසා තමයි ජේසුස් වහන්සිකිුවේ නුම්ඹලාලට පොවෙන් පීඩා තිබෙනවා. හැබැයි මම මේ ලෝකය ජයගත්තා ම මේක ජයගෙන නුම්ඹලටත් ඒ ජයග්‍රහණ ලබාගන් අවස්ථාවදිල්ල තිබෙන්නේ. නමුත් අපි දැන් දකින්න දේ තමයි සියලුම දෙනා මේ පොළවේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න. පොළවේ යහපත් ජීවිතයක් ලබාගන්න තමයි ජේසුස් වහන්සෙක් ඉන්නේ. අන්න ඒ ආකල්පය නිසා තමයි ගොඩක් වැරදි ගැන්වීම් සභාවලට ඇවිල්ලතියෙන්නේ දෙවියන් වහන්සගේ සැබෑ අරමුණ සභාවලට නැති වෙලා තිබෙන්නේ. මේ පොළව මුල ඉඳලම වැරදුනු තැනක් දෙවියන් වහන්සේ මනුෂ්‍යයට සදාකාලික ජීවනය ලබාදුන්නා හැබැයි මනුෂ්‍යයා එම ජීවනය අහිමිකරගත්ත මොත ඉඳ ළම දෙවියන් වහන්සේ අවශ්‍ය වෙලා තිබුණ නැවතවතාවක් එම ජීවනය ලබාදීලා දෙවියන් වහන්සේ ඒ නැවත නැතිවුණු ඒද නොයන නැතිවුණු ස්වර්ගය නැවත මනුෂර බාදින අරමුණින්තතායි වැඩකරේ ඉඒති එකැයි ජේසුස් වහන්සේ ඇල්ල කිව් දෙවියන් වහන්සගේ රාජ්‍ය අතළඟට ඇවිල්ල තියෙනවා. දැන් නුම්ඹබලා සූදානං වෙන්න අවශ්‍යයි මෙන්න මේ දෙවියන් වහන්ස රාජධානයට ඇතුළ වෙන්න. එහෙමනැතුව මෙහේ ඉඳගෙන අපිට අ්‍යදේවල් ලබා ගන්න නෙමේ. හැබැයි පසු කාලීනව සිද්ධ වනේ පොළවෙ ඉඳගෙන සාර්ථක ජීවිත ගත කරන්න කැමති අය ජේසුස් වහන්සේව තමන්ගේ අවශ්‍යතාවලට යොදා ගත්තා. ඒ නිසා ගොඩක් වැරදි ඉගැන්වීම් සභාවන් වලට මේ ලෝකයට පැමුණුණා. දැන් වර්තවානිදී එක පිරිසක් ජේසුස් වහන්සගේ නාමයෙන් ඉදගෙන පොළවි රාජ්‍ය බලය පසු පස ගමන් කරනවා. තවත් පිරිසක් ජේසුස් වහන්සගේ නාමයෙන් ඉඳගෙන පොලව සාර්ථකත්වය ඔයාගෙන ගමන් කරනවා. තවත් පිරිසක් පොළවට දෙවියන් වහන්සසිගේ රාජ්‍ය දැන් ඇවිල්ලතියෙන්නේ දවන්හන්සේ රාජ්‍ය ස්ර් රාජ්‍ය ැ පොට පමිල්ල බවා කියලා තවකට්ටයක් අව ඉගැන්වීමක් කරගෙන යනවා. තවත් පිරිසක් අපිට ජේසු ස්වාහන්සේගේ කුරුස පූජාව තුළින් අපිට සියල්ලම සිදුකරලදීල තිබෙන්නේ ඒ නිසා දැන් අපිට අලුත් ශරීරයක් ජේසු ස්වාහන්සේ ලබාදීල තිබෙනවා කියලා කුරුස පූජාව පිළිබඳ වැරදි අදහසක් සභාවට ලබාදමින් ඉන්නවා. මේ හැම අදහසක්ම අර්ද මේ හැම මනුෂ්‍යයන් කරන මේ හැම ඉගැන්වීමක්ම පදනම් වෙලා තියන්නේ මේ පොළව ආශිර්වාද ලබාගන්න හැබැයි ජේසුස් වහන්සේ ඉගැන්වීම තමයි මේ පොළවෙ ඉන්නකං තියෙන දෙයක් කාලබීල දෙවියන් වහස දෙනදයකින් යැපිලා පාඩුවේ තියෙන දෙයක් කාලබිල ඉන්න ඉන් පස්සේ ඔබ මේ පොළව බදාගෙන ඉන්නන මේ කටයුතු කරන්න ඕන මෙහේ සපලවෙනක මෙහේ සාර්ථක වෙන මෙේ යමක් උපයගන්නක නෙමේ ඔබේ අරමුණ වෙන්න ඕන. මෙතනින් පසුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වනයක ඔබේ අරමුණ කරගන්න අවශ්‍යයි. ඒක තමයි ජේසුස් වහන්සේගේ ඉලක් ජේසුස් වහසට අවශ්‍ය ඔබෝ අනන්නේ තැනට වර්ධනය කරන්න. එහෙම නැතිවුුණොත් ගොඩක් වැරදි ඉගැන්වීම් පැමිණිලා ඒවට අපි හසුවෙනෝ. දැම් බලන්න. මේ පොළව හැම පැත්තකින් අසාර්ථකයි. අද මේ පොළවෙ මොනොහරි දෙයක් තියෙනවාද අපිට වැදගත් දෙයක් කියල දෙවන් වහන්සේ දීපු මොනොහරි. මේ පොළවේ සදාකාලික දෙයක් මොනොහරි තියෙනවාද. අපි මේ කරන වැඩ අපි මේ පොළව ලබාගන්න හැම දෙයක්ම මොකක් දෙවෙන්නේ ඒ හැම දෙයක්ම තාවකාලිකයි. මේ තාවකාලික දේ පසුපස යද්දි තමයි අපි, වෙනවෙන වැරදි අරමුණුවලට යොමු වෙන්නේ තැන් දෙවියන් වහන්සේට කිසිසේත් අවශ්‍යනෑ මෙහේ තියලා අපි ආශිර්වාද කරන්න. එක තමයි දේශනාකාරයක් පොතේ ශුද්ධ බයිබලේ සලමොන් විසින් ලියපු දේශනාකාරයක් පොතේ මුල ඉඳලම සඳහන් වෙන්නේ මේ පොළවෙෙන් ලබාගන්න සියලුම දේවල් තාවකාලිකයි මේ සියල්ල නිෂ්පලයි. මිනිස්සු කෙත්වතු වවාගන්න මිනිස්සු ගෙවල් ඉඩන් ගොඩනගාගන්න හැබැයි. මොකද වෙන්නේඒ සියල්ල තාවකාලිකයි. ඒවා නිෂ්පලයි. මිනිස්සු තමන්ගේ ශක්තියෙන් බුද්ධිමත්වෙනවා. තමන් ඉගෙනගන්න හැබැයි ඒ මොනදේ කළත් ඒක නිෂ්පලයි. අවසානයේ මනුෂ්‍යයා ගන්න සියලුම වෙහෙස නිෂ්පල බවට පත්වෙනවා. මේ පොලවේ මිනිස්සු තම ගොඩනාගා ගන්න බලාපොරොත්තුව වෙන සියලුම දේවල් අවසානයේ නිෂ්පල බවට පත්වෙනවා. ඉතිං ඒක නිසා, දෙවියන් වහන්සට අවශ්‍ය මේ පොළවෙින් අප මුදවල නිශ්පල නොවන දෙවියන් වහන්සේගේ රාජධානිය තුළට අපිව ඇතුල් කරගන්නේ එක ඉතිං අපිත් ඒ අරමුණට යොමුණේ නැත්තං අපිත් දෙවියන් වහන්සේගේ රාජ්්‍යයට සම්බන්ධ වෙන අපේ අරමුණ කර ගත්ත නැත්තං ලොකු වැරදි ගැන්වීම්වලට තමයි යොමුවෙන්නේ සමහර අනෝ දැන් ජේසුස් වහන්සේ කුරුසය මත සියලු දේ උසල ගත්තම් වහන්ේ කුරුසය මත බර දරාගෙන් අපිුව පාපෙන් නිදහස් කරන්නං සාතන පරාජය කරානං ඇයි අපිට මේ පොලවේ පාපයෙන් ජයගන්න බැරි මේ පොළවෙ පාපිං සම්පර්ණෙන් ජයගන්න බෑ අපිට ඒකට හේතුව මේ මුළු පොලොෝම පාපය තුළ ගිලිල තින ස්ථානයක් ඇැබැයි දෙවියන් වහන්ස අපිට කියල තියෙන මේ පොළවෙේ ඉන්නකං අපිට මේ පෙළඹිම් වෙනවා ඇැබැ නුඹලා තීරණය කරන්න අවශයයි ඒ පෙළඹීම්වලට වැටෙනවාද ඒහම නැත්නං ගේ ශුද්ධ මාගල් නොඹලා ැපැෙනෝද කියනෙ එක නුඹලා තරණය කරන්න අවශය කළ දෙවන්නන් වහස ගන්න තිබෙනනවා. ඒ වගේම අපි සමහරු ප්‍රශ්න කරන ජේසුස් වහන්සේ අප සියලුම බර උසුල ගත්තනම් ජේසුස් වහන්සේ අප නිදහස් කලානම් එහෙනම් ඇයි අපිට නිතර ප්‍රශ්න පැමිණෙන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන ේසුස් වහන්ේ නිදහස් කරනම් අපේ හැම දෙයක්ම නිදහස්වයි කියලා අපේ මේ පොළවෙේ කිසිම ප්‍රශ්නයක් නැතුව පි ඉන්න පුලුවන් වේ කියන පිරිසක් බලාගෙන ඉන්නවා. හැබැයි ජේසු ශවාන්සමකාක්ද කිවේ මේ පොළොව සිටින තාකල් අපිට විවිධ ප්‍රශ්න විවිධ දුදග හැට විධ අමාරුකම් විවිධ දුෂ්කරතාවයන් වල ගමන් කරන්න සිද්ධ වෙනවා. එකට හේතුව මේ පොළව පොළව අනිත් මිනිස්සු ඇවිල්ල දෙවියන් වහන්සේ කියන දේ කරන එනෙ මේ. මුළු පොළොවම දෙවියන් වහන්සේ සැලස්මෙන් ඉවතරග හිල්ල තිබෙන්නේ. ඒ නිසා අපි දෙවියන් වහන්සේ දෙන්නේ යන සදාකාලික දේ වෙතර තමයි අවධානය දෙන්න අවශ්‍ය. එහෙම නැතිවුනොත් සිදධ වෙන්නේ අපි තාවකාලික දෙයක් මත අපේ විශ්වාසය ගොරනගාගෙන වැරදි ඉගැන්වීම් තුළට ගමන් කරනවා. ඉතින් ඔබ දැන් සූදානං වෙන්න අවශ්‍යයි මේ පොළවෙෙන් ඉවත්වෙෙන මේ පොළවෙෙන් නික්මිලා ගිහිල්ලා දෙවියන් වහන්සෙත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ සියලු දෙනාගෙම සිත් ඔබ සූදානංකරගන්න අවශ්‍යයි. එ ැත්තන් බ ලබපු ගැලවීම ප්‍රයෝජනයක් නැති වෙනවා තැන් ඔබ දෙවියන් වහන්සේ ගැලවීම ලබාගත්ත මොකටද දැන් ජේසුස් වහන්සේගේ ලේන් සේදුනා දැන් ජේසුස් වහන්සේ කළ කුරුස පූජාව පිළිගත්තා අපි දෙවන් වහන්සේ කෙරෙහි අදහාගෙන ඉන්න. ඇයි අපි උන්වහසේ ෙර අ උන්වහන්ස ලේන් සේදුනේ මේ පොළවත් එක්ක තිබෙන සම්බධතාව ඇත හැරලා පොලවින්වෙෙන් වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්න. එක නිසා ඔබ සියලුම දෙනා මේ පොළවෙේ බලාපොරොත්තු තියාගෙන ඉන්න බෑ. ද මේ පොළවේ යමකට ආශ වෙන කෙනා දෙවියන් වහන්සේගේ සේවකයෙක් වන්න සුදුසුනෑ මේ පොළවේ ඔබේ පවුලට ඔබේ නෑදෑයන්ට ඔබේ මිත්‍රයන්ට ඔබ වැඩිපුර ඇලුම් වෙනවන. යාලාව නැතුූ ඔබට බැරිනාා අරද ඒ ඒ දේවල් වලට නම් ඔබ කැමැති එහෙමන ඔබට කවදාවත් දෙවියන් වහන්සේ ගේ රාජ්‍ය තුළට දෙවන් වහන්සේ කැත් තුළට ඇතුළලෙන්න්න බ පොළොවෙේ මිල මුදල්වලට මේ පොළොවින් ලැබෙන කුමන හෝ වස්තුවකට ඔබ ආස වෙනවන මේ පොළොවත් අහරින්න සූදානක් නැත්තං ඔපබට දෙවියන් වහන්සගේ මීළඟ සැලැස් මතුලට ඇතුළ වෙන්න බෑ ඒ නිසා තමයි ජේසුස් වහන්ස කිව්වේ මට වඩා නුඹේ දෙමෝපියන්ටවත් නොබේ දරුවන්ටවත් නුබේ පවුලටවත් නුඹ සන්තක කිසිවකටවත් ප්‍රේම කරන කෙන මට සුදුසු නුවන්නේ ඒ නිසා තමයි අර පොහොසත් යව්වනයට ජේසුස් වහන්සේ කතා කරල කිව්වේ නුඹ මේ මේ කරා වගේම නුඹ දෙවන් වහන්සේ පනත්තිෂ්්‍ර කලා වගේම දැන් නුබ සතු සියල්ල විකුණලා ඒ සියල්ල දුප්පතුන් අතරේ බෙදලදාන්න දැන් නුඹ නුඹගේ මුදල් ගැන විශ්වාසක කරගෙනින් එපා ඒ ඔක්කොම අතඇරල දාලා මං කියන විදිහට පොළොවට තියෙන සියලු ආශය ආසාවන් අතහරින්න කියලා ජේසස් වහන්සේ පොහොසත් අරුණයට පැහැදිලි කරලා දුන්නේ එකයි. ජේසුස් වහන්සගේ එක මාරමුණ තමයි ඔබෝ මේ පොළවේ තිබ නාශාවලින් මුදවන එක. උන්වහන්ස අපිට කිව්වා මේ පොළවෙේ කන්නේ මොනවාද බොන්න මොනවාද අඳන්න මොනවාද මේ මොනවත් ගැන කල්පනා කරන්න එපා. මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති. නමුත් නුබලා පළමුකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යත් ධර්මිෂ්ටකමත් සොයන්න එවිට නුඹලට මේ පොළොේ ජීවත්වනකංම් අවශ්‍ය කන්න බොුණන් අවශ්‍ය දේවල් දෙවියන් වහන්සේ සපේලදේ. ආකාශය පක්ෂීන් දිහා බලන්න උන් කපන්න වපුරන්න අටුවල රැස් කරන්නේ නෑ නමුත් දෙවියන් වහන්සේ උන්ව කුමන හෝ ක්‍රමයකින් පෝෂණය කරනවා. අරද කෙතේ තිබෙන මානෙල් කෙතේ තිබෙන තන කොල දිහා බලන්න ඒවා දෙවියන් වහන්සේ විසින් පෝෂණය කලා තිබෙනවා දැන් දෙවියන් වහන්සගේ සැලස්මට ඔබ පැමිණෙන විට දෙවියන් වහන්සේ විසින් ඔබ මේ පොළවෙේ ජීවත්වවෙන්න අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සපේල දෙනවා. ඔබට කන්නපුරන් අවශ්‍ය දේවල් ඔබට අඳන්න අවශ්‍ය දේවල් ඔබට ඉන්න තැන මෙන්න මේ මූලික දේවල් දෙවියන් වහන්ස ඔබට අනිවාරයෙන් සපේල දෙන. ඒ ගැන ඔබ කලබල වෙන්න අවශ්‍ය නෑ දෙවියන් වහස මේ දේල් පොළොවෙ ඉන්නකල් ලබා දෙනවා. හැබැයි යම් කෙනෙක් ඒකෙන් ඉවත් වෙලා වැඩිවැඩියෙන් දේවල් ගොඩනකාා ගන්න. වැඩි ඩියෙන් තමන්ට දේවල් ලබාගන්න කටයුතු කළොත් සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සගේ සැබෑ සැලැස්බෙන්ක් ඔහු පිටතට ගමන් කරනවා. දෙවියන් වහන්සේට අවශ්‍ය මේ පොළවේ කිසිම දෙයක් මත අපිව රඳවන්න නෙමේ. තැන් ඔබගේ අරමුණ වෙන්න ඕන ඔබ ඊළගෞුරුද්දේ මෙතැනින් එහාට අනාගතයේද තව තව පොහොසත් වෙනක නෙමේ අරද තව තව දනවත්වෙනක නෙමේ ඒක තමයි මේ ලෝකයෙන් විසින් අපිට පොළඹ වනදේ. තැන් ක්‍රිස්ටතියානි බොහෝ සභාවන් තුලිනුත් මනුෂ්‍යයන්න පොළඹවුණු ලබන්නේ මෙන්න මේ තත්ත්වට පොළවේ සපලවෙන්න පොළවෙ සාර්ථක වෙන්න පොළවෙේ තව තව වැඩිපුරදේවල් ලබා ගන්න. අරද පොළවේ අධ්‍යාපනයෙන් ඉහලට යන්න පොළවේ බලයෙන් ගෞරවෙන් ඉහලට යන්න. ඒකට තමයි මේ සභාවන් වලින් පවාා මනුෂ්‍යන්න පොළොම්බෝමිින් ඉන්න. හැබයි ඒක වැරදි. දෙවියන් වහන්සට අආශමකක්ද ඔබ මෙහේ ඉන්නකං? ඇම බීම අවශ්‍ය ේවල් දෙවියන් වහන්සේ සපේලදේ හරි ඔබ කරන රැකියාව කරගෙන යන්න ඒකින් ලැබෙන මුදලින් ඔබට පුළුවන් ඔබේ පවුල නඩත්තු කරන්න හැබැයි ඔබ ඒ තියෙන දේවල් තවතව වැඩි කරගෙන ඔබ පොලබේ සාර්ථක වෙලා තව දේවල් ලබා ගන්න ගියොත් ලොකු විනාශයක තමයි මූුණ දෙන්න වෙන්නේ දෙවියන් වහන්සේ සැලැස්ම අතර මඟ නතර වෙනවා ඔබට දෙවියන් වහන්සේ රාජ්‍යයට ඇතුල්වෙන්න තිබෙන අවස්ථාව ඔබ නැති කරගන්නවා. ේස් වහන්සගේ අරමුණ හොඳින් තේරුම් ගන්න දැන් බයිබලයේ සම්පූර්ණ බයිබලය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැතිවනාම තමයි මේ තැනින් තැනිින් අරගෙන ඔවුන් වැරදි දේවධර්මයන් මේ සමාජයට දීලතිබෙන්නේ දැන් ඔබ එහෙම බෑ මුළු ලියවිල් උත්පත්ති පොතේදලා එලි දරව පොතට යනකං දෙවියන් වහන්සේ කියලදිී තියෙන මුළු අදහස පිළිබඳව ඔබ හොඳ අවබෝධයකට එන්න අශයි උත්පත්ති පොතේ දෙවියන් වහන්ස සියල්ලෙන් ආශිර්වාද කලා මනුෂ්‍යාව නිර්මාණය කළා නමුත් මනුෂ්‍යගේ පාපෙන් නිසා එ සියලු ආශිර්වාද මනුෂ්‍ය හිමි කරගත්තා තිින් දෙවියන් වහන්සිකුව නුඹ මේ කරපු අරද නිසා නුඹගේ සියලු පරම්පරාවන්න වලට මරණය පැමිණෙනෝ ඔවුන්ට මේ පොළවෙෙන් කටු සහ ගොකට උපදවනෝ ඔවුන්ට මේ පොළවෙෙන් වෙහෙසිං තමයි ජීවත් වෙන්න වෙන්නේ ඒ කියපු විදිහට අද මේ සියලු මනුෂ්‍යයන් වෙහෙසිං උපයගෙන කාලා පොළවටවා ව තත්වට පැමිල්ලාඉන්න. ඒ වගේම හැබැයි දෙවියන් වහන්සේ කිව්වා මම නැවත සැලැස්ක් කදන නුබලට ගැලවෙන්න. ඒ සැස්ම අනුව ජේසුස් වහන්සේ අපිට ගැලවෙෙන මාර්ගය හදලදිීලා තිබෙනවා. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ඒ ගැලවීමේ මාර්ගය තුළින් දෙවියන් වහන්සේ එක සම්බන්ධ වන්න පුුවන් ඒ සම්බන්ධ වන්න මොකටද. අර මුල්ලද අහිමි වුණු සදාකාලික ජීවිතය ඒ සදාකාලික රාජධානය නැවත වතාවත්, කර ගැනීමේ අරමුණෙන් තමයි අපි මීළඟ සැරේ දෙවියන් වහන්ස එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ ඒ අරමුණ තමයි එලි දරවෝ පොතට එනතුරු මේ සම්පූර්ණ ලිය විල දිලා තිබෙන්නේ. පොළොව විනාශකාරි පොළොව පාපයෙන් පූර්ණයි, අපි පොළවෙෙන් මිදිලා දෙවියන් වහන්සසිගේ රාජ්‍යයට ඇතුළ වෙෙන් අවශ්‍යයි. මේ මුළු අදහස පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව සමහර බයිබල් පොත්තුවල කොටස්වල තිබෙන සමහර පද. ඇනින් තැනින් උපට ගෙන තමන්ට අවශ්‍ය විදිහට ඉගැන්වීම් හදාගන්න ගියාම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේ අදහස් කරන මුළු ඉගැන්වීම අපිට අහිමි වෙලා යනවා. ඒදේ තමයි වර්තමානෙද සිද්ධ වෙලාතිබෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේගේ මුළු අරමුණ නොදන්න මිනිස්වාහනෝ ජේසුස් වහන්සේ කුරුසෙද මතදී අප සියලු පාපය උසුල ගත්තනම් ඇයි අපි තාම පාපයට වැටෙන්න්නේ දැන් කුරුස මතදි සාතව පරාජය කරාන් ඇයි තාමත් අපිට පාප පෙළඹම් මෙන්නේ. ඔවුන් මුළුුවරමුණ අමතක කරලා තිබෙනවා. මුලුව අරමුණ මොකක්ද මේ පොළව පාපයෙන් පූර්ණයි. මේ පොළවෙේ අපිට ලැබෙන ආශිර්වාදයක් නෑ. මේ පොළවෙදි සාර්ථක වෙන්නෑ මේ පොළවෙ පාපය තියෙනවා ැන්. මේ පොළව ආයිසරයක් නිවරදි තැනට ගොටනගන්න නෙමෙයි ජේසුස් වවාන්සික කුරුසය මත මැරුණේ. අපි මේ පොළවෙෙන් මුදවලා අපේ පොරොන්දු දේශය වන. දෙවියන් වහන්සගේ රාජ්‍යතුළට අරගන්න. දැන් මෝසෙස් ඊස්්‍රයිල්වරුංව ගලවගන්න පිණිස මිසරයට පැමණුණා. මෝසෙස් මොකටද මිසරේටාවේ මිසරේ හිටපු ඊස්්‍රයිල් ඔොරුන්ට එම ස්ථානේ තියාගෙනම ඒ අවශ්‍යදේවල් සපේල දෙන්නද. මෝසෙස් ඇවිල්ල පොරොන්දුනාද මම දැන් නුබලට නුබල දැන් මේ මිසරේ වහල්වෙලායිඉන්නවා මදැක් නුබලට මේ අවශ්‍යදේවල් සපේල දෙන්න. තම තමන්ගේ අවශ්‍යතා කියන්න මංගේ අව්‍යතා සපේල දෙන්නන් කියලා මෝස සැවිල්ලා එයාලව මිසරදයාගෙන සාර්ථක කරන්න ගියාද. එහෙම කරේ එන මෝස සැවිලමකක්ද කිව්වේ. මේ මිසරේ නුඹලට වහල්කමක්. මේ වහල්කම තුල නුඹලා ඉඳගන්න නුඹලට මේ කරන්න බෑ. නුම්ඹලා මම නුබලාව දෙවියන් වහස කියපු ඉදිහට මේ මිසර දේශයෙන් පිටත්තට ගෙනෙහිල්ලා. නුඹලව. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුළට ප්‍රැගෙනය නො දෙවියන් වහසේ දෙන්න පොරොන්දු දේශයට වෙතර රගෙනය නවා අන්න ඒ පොරොන්දු දේශයේදී තමයි නුඹලගේ සියලුම පොරොන්දදු තිබෙන්නේ නුඹලට අවශ්‍ය දේවා ල උපේගන්න නුඹලාගේ නිදහස්ස නුඹලාගේ රාජ්‍ය ගොන්නගන්න පුළුවන් වෙන්න අන්න ඒ දෙවියන් වහන්ස නුබලට දෙන්න යන පොරොන්දු දේශය තුළදී මෙහේදී නුඹලට කිසිවක් ලැබෙන ඊස්ට්‍රයිලොරුන්ටඒ මිසරේදි කිසිම දෙයක් ලැබුන්නෑ ලෝකෙදී මිසරය තුළදී ඊෂශ්ෆාල්ලුරු කිසි දෙයක් අත්කරගත් වෙන. හැබැ ඔවුන්ව මිසරෙන් ගලවලා දෙවියන් වහන්සේ පොරොන්දු දේශය වෙතට කැඳවාගෙන ගියා අන්නේ පොරොන්දු දේශයේ ද දෙවියන් වහන්සේ ඔුන්ට ආශිර්වාද කලා. ඒ වගේ ම තමයි. ැ මෝසෙස් වගේම ජේසුස් වහන්සේ ඊළඟට පැමණුනා ජේසස් වහන්සේ ඇවිල්ලා මේ පොළවට පාපයට තිබුණු වහල්කමෙන් අප මුදවගෙන තිබෙනවා. ඒකින් මුදවගෙන උන්වහන්සේ අපිව උන්වහන්සගේ පොරොන්දු දේශයට ඒයන්නේ දෙවියන් වහන්සගේ රාජ්‍යයට අපව කැඳවාගෙන යන්න අවශ්‍යයි. ඒ පොරොන්දු දේශයේදී. ඒ අපිෝ කැඳවාගෙන යන්න දෙවියන් වහන්සගේ රාජධානිය තුළදි තමයි. අපිට සියලු ආශිර්වාද තිබෙන්නේ. ඔබ සියලු දෙනා ඔබගේ සිත් යොමු කරගත යුත්තේ පොළවෙෙන් මිදිලා දෙවියන් වහන්සේගේ රාජධානය තුළට ඇතුල් වෙන්නටයි. එහෙම නැතිවනාම වර්මානයේ ඇවිල්ල තිබෙන විවිධ වැරදි ගැන්වීම්වල ගොදුරක් බවට ඔබ පත්වෙනවා. දැ බලන්න ක්‍රස්තියානි අයම දෙවියන් වහන්සේ දන්න අයම විවිධ කොටස්වොලට බෙදිලා. ඔවුන් විවිධ නිකායන් බෙදාගෙන තමතමන්ට ආවේනික දේව ධර්මයන් ගොඩ නකාගෙන න්නවා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සගේ සැබෑ අරමුණෙ තුළ හිටියනං මේ කිසි කෙනෙක් බෙදෙන්නෑ. කිසි කෙනෙක් වෙන්වෙන්නනෑ නිකායන් බෙදාගෙන. කතෝලික ්‍රස්තියානනි කළල වෙන්ං කරගෙන ක්‍රස්තියානි සභාාවත් ආය වෙනවෙනම නිකායන් බෙදාගෙන තම තමන්ගේ අරමුණට යන්න දෙයක් නෑ සියලු දෙනා දෙවියන් වහන්සේ සැබෑ අරමුණ දැරගෙන හිටියනම්. සැබෑ අරමුණ මේ පොවෙෙන් මිදිලා දෙවියන් වහන්සේ රාජ්‍යට ඇතු වෙන එක. මේ අරමුණ නිවරදි විදිර දැනගෙන හිටියනම් මේ කවරුවත් වෙෙන් වෙන්නෙ නෑ. ඇයි වෙෙන් වෙලා තිබෙන්නේ. සැබෑ අරමුණ වෙනුවට ඔවුන් දෙවියන් වහන්සේගේ පොරංග දේශය වෙනුවට මේ පොළවේ තම තමන් බලාපොරොත්තු වෙන තාවකාලික වෙනවෙන දේවල් මතට ඔවුන්ගේ අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් එක පිරිසක් ඉඳගෙන පොළව රාජ්‍ය බලය ලබාගන්න ගමන් කරනවා. ඔවුන් කරන හැම දෙයක්ම කරන්නේ පොළවෙ බලය ලබාගන්න. පොළවෙ සාර්ථක වෙන්න. පොළවේ යමක් තමන්ට උපය ගන්න තයි ඔවුන් හැම දෙයක්ම කරන්න. රජයේ උපකාරය ලබාගන්න පිරිසක් ගමන් කරමින් ඉන්නවා. ඉතින් ඔවුන් ගිහිල්ල රජයට කැමතිදේ කරනවා රජයේ බලාපොරොත්තු වෙන විදිට හැසිරෙනවා. රජයේ බලාපොරොත්තු වෙන දේවල් කියනවා. එහෙම කියලා ඔවුන් පොළවි රාජ්‍ය බලයේ අනුග්‍රහය තමන්ට ලබාගන්න හදනවා. එහෙම අරගෙන තමන්ගේ ආගම පොලේ බලවත් දෙයක් බවට පත්කරගන්න පොලේ ත යමක් ගොඩනගාගන්න තමන්ගේ ආගම පොළොවේ බලවත් දෙයක් බවට පත් කරගන්න වා ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම තව පිරිසක්. ක්‍රස්තියානි සභාවේ එක පිරිසක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැන් පොවට ඇවිල්ල තිබෙනවා කියලා තව පිරිසක් උගන්නමින් සිටිනවා. අ ඒ එකඒ අය එකඒ අය තමන් හිරවෙලා ඉන්න ස්ථාන එක පිරිසක් කියන දැන් දෙවියන් වහන්සේ රාජධානය පොළවට ඇවිල්ල තිබෙන්නේ දැන් උන්වහන්සේ රාජ්‍ය පොලවට ඇවිල්ල තිබෙන ඒක නිසා අපිට පුළුවන් එම රාජ්‍ය සුරූපෙන් ජීවත්වෙන්න අපි දෙවියන් වහන්සේ රාජ්‍ය පොළොවට කැඳවගන්න වශ්‍යයි කියලා ඔවුන් කැමති නෑ නික්මිලයන්න. ඔවුන් කැමති නෑ දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ ජීවිත බාර දෙන්න. පොළවෙෙන් වෙෙන් වෙන්න අදහසක් නෑ. ඔවුන් පොළවෙෙන් වෙන් වෙන්න අදහසක් නැතුව. මේ පොළවටම දෙවියන් වහන්සේ රාජ්‍යය ගෙන් ගන්න හදනෝ හැබයි ජේසුස් වහන්සම ගද කිව්ේ මේ පොළවට දෙවන් වහන්සේ රාජ්‍යයක් ගන්න ගන්න ගැන නෙමේ. අපිට දෙවියන් වහන්සගේ රාජ්‍යයට ඇතුල්ව වෙන විදිහ තමයි ේසුස් වහන්සේ අපිටි ගැන්නුවේ. ඇැයි මේ පිරිස ඉඳගෙන කරන්නේ පොළවට ඒ ගන්න ගන්න. ඔවුන් කැමති නෑ මෙතනෙක්මි දෙන්න. ඔවුන්ට ඕන ඒ ස්වර්ග රාජ්‍යය පවා පොළවට ගන්න ගන්න. මෙහෙට ගන්නගෙන ඔවුන් මෙහේ කරන දේවල් සාමාන්‍ය විදිර කරගෙන. රාජ්‍ය මෙහෙට ගෙන්න්න ගන්න වශ්‍යයයි කල එක පිරිසක් උගන්නමින් ඉන්නවා. ඒක වර්තමාන ශ්‍රී ලංකාවි තිබෙන ක්‍රස්තියානි සභාවේ එක ඉගැන්වීමක්. එක එක පිරිසක් කරගෙන යන ඉගැන්වීමක් තමයි ඒ. ඔවුන් ඒ රාජ්‍යය පොළවට ගේන්න හදන්න ඔවුන් මේ පොවෙෙන් නික්මන්න කැමතින ඔවුන් පොළවේ දේවල් ගොරනකාගෙන ඉන්නවා. පොළවේ ඔුන්ගේ ආගම් ගොරනකාගෙන ඉන්නවා. පොළවේ ඔවන්ගේ සභාවන් ගොරනකාගෙන තමන්ගේ ජීවිත. ල සපලොමත් කරගෙන න්නවා දැන් ඔවුන් කැමති නෑ මෙතනින් නික් මලා දෙවියන් වහන්සේ මීළඟ රාජ්‍යයට ඇතුළ වෙන්න ඔවන් බලනො ඒක කොහොමරි මෙහෙට ගන්න ගෙන අපි හෙනං ඒක මෙහේ ස්ථාපනය කරගමු. ඇ සමහර පිරිසක් කියන දැන් ජේසුස් වහන්සේ කියපු දහස්වෞරදු පාලන සමය පැමිල්ලා තිබෙනවා දැම්මේ අපිඉන්න දහස්වෞරදු පාලන සමයක තමයි කියලා තවකට්ියයක්කු ගන්නනවා හැබැයි දහස් සෞරුදු පාලන සමය පැමිණට පෙර ජේසුස් වහන්සේ මීළඟ පැමිණීම සිදුවෙනට අවශ්‍යයි ඒවගේම උන්වහන්සේ වෙනුවෙන් කැපූුණු සෙනග දෙවියන් වහන්සේ වෙතට අරගන්න අවශ්‍යයි. ඒ හැමදීම ඔවුන් අමතක කරලා දාලා තිබෙනවා. ජේසුස් වහන්සගේ පැමිණීම අමතක කරලා දහස් අෞරුදු පාලියය දැන් ඇවිල්ල තිබෙනවා කියලා එක පිරිසක් උගන්න ගෙනය නව සමහරයි කියනවා අපිට අපි ගැලවීම ලැබුවට පස්සේ. ජේසුස් වහන්සගේ කුරුස පූජාවට පංගුකාරකම ලැබුණුවම අපේ ශරීරයේ වෙනස් කරන දෙවියන් වහන්සේ. මේ පොලවේ අනිත් මිනිස්සුන්ට නැති ශරීරයක් ලබා දෙනව කියලා එක පිරිසක් උගන්නමින් ඉන්නවා. අපි ජේසුස් වහන්ස අදහගත්තා කියලා අපිට අමුතු ශරීරයක් ලැබෙන්න මේ නැතිවෙලා යන දිරාපත්වෙන මේ ශරීරය තමයි අපිට තිබන්නේ දැන් ජේසස් වහන්ස ඉගැන්ව මොකද මේ ශරීරය පහුකරගෙන මේ මේක ගැන හිතහිතන් නැතුව දෙවියන් වහන්සේගේ මීළඟ රාජ්‍යයට සූදාානන්වෙෙන් අශ්‍යයි කනෙක තමයි ජේසුස් වහසේ ඉගැන්වුවේ ඔවුන්. තමන්ගේ ශරීරයට ලැබිල තිබෙන බලය දැන් ඔවුන් කියනවා අපිට ැ පොළවේ වස විසවලින් ආපදාවක් වෙන්නෙ නෑ. අපිට මේ පොලවේ සර්පයන් කෑවට මුකුත් වෙන්න නෑ. මේ පොළවේ කිසිම ලෙඩරෝගෙකින් අපිට ප්‍රශ්නයක් වෙන්න. ඔවුන් කියනවා. අපි මෙන්න මේ දේ මේ පොරොන්දු අපි අද අල්ලගන්න අවශ්‍යයි. අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපිට පොළොවේ අලු ශරීරයක් ලැබි තියෙනෝකකි අපි විශ්වාස කරන්න අවශයි එහෙම අලුත් ශරීරයක් ලබාගත්ත නිසා කිසිම ලෙඩරෝගයක් අපිට බලපාන්නෑ කියලා ඔවුන් තමන්ගේ ශරීරය ගැන විශ්වාසකරගෙන ඉන්නවා හැබැයි දෙවියන් වහන්සමකද කිවේ මේ කිසිවක් ගැන විශ්වාස කර ඉන්න නෙමේ දෙවියන් වහන්සකි රාංචයට පැමිණෙන පිණිස මේ සියලු විශ්වාසයන් අත හැරලදාන්න කෙලකම මේ දෙවන් වහස කිව් ඉතින් වුන් මන්ගේ ශරීරය ගැන තමයි විශ්වාස කරගෙන ඉන්නේ. ඒ වගේ මඔුන් කියනවා අපේ මානස්සික ශක්තිය ගැන, මානසික බලය ගැන. හරද අපිට මේ හැකියාවන් අපි අපි හිතුවොත් ඒදේ සිද්ධ වෙන්න අවශ්‍යයි. අපි අදහනදේ සිද්ධ වෙන්න අවශ්‍යයි. අපි නිතර නිතර කියනදේ. අපිස්ොයං යෝජනා අවිදිහට ප්‍රකාශ කරනදේ. අපි මේ බයිබලයේ විවිධ පොරොන්දු අල්ලගෙන ඒවා ගැන යාඥා කලාම, අපි බලාපොරොත්තු වෙන දේ අපේ ජීවිතවල සිද්ධ වෙන්න අවශ්‍යයි කලා ඔවුන් උගන්නනවා ඔවුන්ගේ විශ්වාසය මේ පොළේ දේවල් මත තිබෙන්නේ ඔබ හොඳින් බලන්න මේ ශරීරය අපිට වෙනස් කළ දීල තිබෙනවා මේ ශරීරය ඇවිල්ල ලෙඩරෝග හැදෙන් නැතුව අපිට දීල තිබෙන කෙලා ඔවන් කියන්නේ යයි ඔුන්ට අවශ්‍ය වෙලා තිබෙන මොකක්ද මේ ශරීරය තියාගෙන මේ පොළවට වෙලා ඉන්න දැ ඔවුන් තමන්ගේ මානසික ශක්තිය ගැන කතා කරන්නේ යයි අප අපි හිතුවොත් ඒ දේ වෙන්න ඕන මොකට දෙහෙම කියන්නේ. දෙවියන් වහන්සිගේ රාජ්‍යට තුළවෙෙන නෙමේ මේ පොළව මොනවාහරි තමන් ආසකරන දේවල් ලබා ගන්න තමයි. ඔවුන් කියන්නේ අපිට මෙන්න හැකියාවන් දෙවියන් වහන්ස දීලා තිබෙනවා. අපිට පුළුවන් ඇදහිල්ලෙන් මේ දේවල් අපිට ලවාගන්න කියලා ඔවුන් කියන්නේ වෙන දේ කර නෙමේ. මේ පොළවේ තමන්ට අවශ්‍යදේවල් ළඟාකර ගැනීමේ අරමුණේ. මූලි කරමුණ අමතක වනාම, වැරදදි ගැන්වීම පොලවට පැමිණෙනවා ඉතින් ඒ සියලු දේවල්වොලින් අපේ ඇදහිල්ල අපේ විශ්වාසය වෙන පැතිවලට යනවා. අපේ ශ්වාසය වෙන පැතිවලට යොමු වෙනකොට අපේ නමස්කාරය දෙවන් වහන්සට නොගිහින් මෙන්න මේ එක්කෙක් දේවල් මතර ගමන් කරනවා. ඉතින් අපේ ශරීරයට නමස්කාරන තැනට සමහරු පත්වෙනවා. ඒවගේ අපේ මානසික ශක්තියට නමස්කාර කරන තත්වට තවත් අය පත්ව වෙන. අපේ ඇදහිල්ලට නවස්කාර කරන තැනට අපි කතා කරන වචනවලට නවස්කාරන තත්වට තව තව අය පත්වෙනවා. ඒවගේම අනිත්දේ තමයි වර්තමාන ක්‍රිස්තියනි සභාව තිබෙන ඊළඟ වැරදි ගැන්වීම තමයි අපි මේ පොළවේ ඉද්දි දෙවියන් වහන්ස සපව සපල කරන. ජේසුස් වහන්සේ කුරුසේ මත මැරිලා ඉන්නේ අපිට මේ පොළවෙ සපලත්වය ලබා දෙන්න උන්වහන් සැ අපේ සියලු බර දරාගෙන වහන්ස ැන් අපිට සපලත්තුවය ලබාදනවා කියලා සපලත්වේ සුභාරංචියය කියන එක මේ යුරෝපා ඇමරිකානු රටවල්ලත් පහුගේ කාලෙ තිබුණා එය ලංකාවටත් ඇවිල්ල තිබනවා. ලංකාවෙත් දැන් සපලත්තුවය පිළිබඳව උගන්වනේක වැඩිවැඩීෙන් සිදුකරීගෙන යනවා ඉතින් මේ ඉගැන්වීම් ආකර්ශනීයයි අරද දැන් මේ පොළේ මිනිස්සු කොහොමත් මේ පොළොවට ආසයි මේ පොළවෙ දේවල් ලබාගන්න ආසයි මේ පොළොවෙේ සාර්ථක වෙන්න ආසයි හම කෙනෙක්ම ඉති එවැනි මනුෂ්‍යයන්ට මේ වගේ ඉගැන්වීම් අහන්න ලැබුනම ඔවුන්ට හරි ආසයි ඇරද ඔුන්ට හරි සතුටුයි මේ වගේ ඉගැන්වීම් අහන්න ලැබුනම ඔවු එවැනි ඉගැන්වීම් පසු පස වැඩි වැඩියෙන් ගමන් කරවා ුස් වහන්සේගේ සැබෑයි ගැන්වීම තුළ රැදිලයින්න නොට වඩා මෙවැනි ආකර්ශණීය වැදිී ගැන්විම්මලට මනුෂ්‍යගේ හිත ඇදිලය නො වැඩි ඉඇති යමෙක් කිය අද්ද ඔයාලා දෙවියන් වහස දැන් වායාලට ආශිරවාද කරන මේ පොළවෙ සපලත්වය ලබා දෙවා කියලා කිව්වම ඕන කෙනෙක් කැමති ඒ සපලත්තුවය ලබාද ලබාගන්න හැබැයි දෙවියන් වහන්සේ ලබා දෙන රාජ්‍යර සූදානන්ුවෙන් දැ මේ පොළේ ආශාවෙන් වෙන්වෙන්න කිවෝොත් ඒකට මිනිසු ආස වෙනවා අඩුයි ඉතිං මිනිස්සු වැඩි ප්‍රමාණයක් මෙන්න මේදේවල්ට යොමුලායින්න ඉති මිනිස්සු ප්‍රමාණය බල ඔබ තීරණය කරන්න ගියොත් මිනිස්සු වැඩි නිසා එහම් මෙතන හොඳ ඉගැන්වුවීමක් ඇති කියලලා මිනිස්සු ප්‍රමාණින් ඔබ ඉගැන්ඩීම තීරණය කරන්න ගියොත් ඔබ ලොකු විනාශයකට තමයි ගමන් කරන්නේ මෙතන ගොඩක් පිරි හැමදාම ගොඩක් අය පැමිණෙනෝ ගොඩක් අය ගැලවීම ලබනෝ ගොඩක් පිරිසක් මේ පාස්්ට වටේ ඉන්න එක නිසා මේ පාස්්ට උගන්නනොව ඇත්තේ හරිදේ කියලා ඔබ හිතන්න ගියොත් ඔබ ලොකූ විනාශකට තමයි යන්නේ. උගන්වල සෙනග පිරිස අනුව එතන කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක අනුව අපිට තීරණය කරන්න බෑ කොහොමත් වැඩිපුර සෙනග කැමති වෙන්නේ තමන් ආස කරන දේ උගන්නනවට දැම් ම මේ කියනද තේරුම් ගන්න ඉතා ස්වල්ප පිරිසක් නමයි කැමතිවෙන්නේ ඔවුන් වැඩිපුර කැමති වෙන දැන් අලුතෙන් ගැලවීම ලබන අය ක්‍රිස්ටතියානි භාාවන්න ඇවුත් කැමතිවෙන්නේ මේ පොලවේ හරි දැන්ඟ ඔන්න දෙවන් වහන්සේ. ඔබට මේ ආශිර්වාද දෙනවා කියලා කිව්වොත්. ඒක ලබාගන්න ඔවුන් සමහර විට කොච්චර ඉගෙනගෙන තිබුණත් යමෙක් කිව්වොත්න්න මේක මෙහෙම ගන්න පුළුවන් කියලා. යා අනිවාරෙන් ඒත් ඒ වෙතට තමන්ගේ සිත යොමු කරගනවා දැන්ගේ සුස් වහන්සේගින් එහෙම ගන්න පුළුවන්නන් අපි මොකටද මේ දුක්විඳ විඳන්නේ එහෙම සපලවෙන්න පුළුවන්න එහම සාර්ථකවෙන්න පුළුවන් අපි මොකටද දුක්විඳ විඳීන්නේ කියලා ඔවුන් කල්පනා කරන හරිහෙනම් අපිත් ගිහිල්ල ඒ කියන සපලත්වය ලබා ගමු කියන තැනට ඉබේම මනුෂ්‍යයන්ගේ සිත යොමු වෙනවා. ඉති ඒ නිසාම මේ වැරදි ගැන්වීම්මලට මනුෂ්‍යයන් වැඩිපුල යොමු වෙන ඇදි ගැන්වීමම් තිබෙන ස්ථානවල සිටින මනුෂ්‍යයන් ප්‍රමාණය වැඩී. ප්‍රමාණය වැඩුවෙනකොට අවතාව මිනිස්ුහිතනවා ආහිෙනම් මෙතෙන්ට තමයි හොඳ තැන මෙතනට ගියෝතින් අපිට අපිට සාර්ථකවෙන්න පුුවන් කියලා තවතව මිනිස්සු ඒ ස්ථාන පසු පස ගමන් කරනවා.ඒඒක පාස්ටස්ලා ගැන ඇදහිල්ල තියාගෙනන්නවා. ඉතින් ඒ පාස්ටස්ල කියාදදි ම සපල කරන්න මම සාර්ථක කරලා දෙන්නම් ම ඔබගේ ප්‍රශ්නයට විසඳම දෙන්නම් කියලා කියත්්දිී. ඒ එකඒ පාස්ටස්ලා ගැන මිනිස්සු විශවාස කරන. වියන් වහන්සට නමස්කාර කරන එක වෙනුවට මනුෂ්‍යන්ට නමස්කාර කරන්නන් බවට ඔවුන් පත්වෙනවා. ඉතිං ඒක ඉතාම වැරදි විනාශකාරී දෙයක්. පොලවේ සපලත්වේ ගැන කතා කරන අය ඔවුන්ගේ ජීවිතවලින්ම ඔවුන් පොළවිින් වෙන්වුණු බවක් පෙන් නන්නෙ නෑ අපි පහුගිය දවස්වල් ඉගෙනගත්තා ්‍රිස්තුස් වහන්සේ මොනවගේ කෙනෙක්ද. ්‍රිස්තු වවාන්සිේ ස්වරූපය. රිස්තුස් වහන්සේ කෑවේ බිව කොහොමද. පිස්තුස් වහන්සට තිබුණු සරල ජීවිතය ගැන අපි පහුගේ දවස්ව ඉගෙන ගත්තා. කිස්සස් වහන්සේ තමන්ට වැඩිපුරතියනදේ අනිත් සියලු නායක බෙදල දැම්ම. උන්වහන්සේ අඩුගානේ මේ පොළවේ කමන්ට ගෙයක් දොරක් හදාගන්නවත් කල්පනා කරේ නෑ තමන්ට අවශ්‍යදය ලබාගන්න කිස්සස් වහන්සේ කටයුතු කළේ නෑ කියලලා අපි පහුගිය දවස්සක ඉගෙන ගත්තා. උන්වහන්සට අවශ්‍ය වුණේ මේ පොළව ඉන්නකං දෙ කාලබීලා ලැබෙනදකින් තෘප්තිමත් වෙලා ලැබෙනදයින් සෑහීමට පත්වෙලලාඉන්න තමයි ජේසු වවාන්සට අවශ් වන ජේස්වාහස ගෝලයන්වත් හැදුුවහෙමයි. හැබැයි වර්තමානදී මෙන්න මේ සපලත්වේ ගැන උගන්වන ගුරුවරුන් ඒ අයගේ ජීවිත දෙස බැලුවොත් ඔබට පෙනේ ඔවුන් සුකෝගබෝගී ජීවිත ගත කරන අය. ඔවුන්ට පොළවෙෙන් වංවීමේ අරමුණක් නෑ ඔවුන් පාවිච්චි කරන වාහන න් පාවිච්චි කරන දේවල් ඔවුන් හැමතිස්සම මනුෂ්‍යයන්ට මේ පොළවට ආකර්ෂණයක් ඇති වෙන විදිහට තමයි ඇති අඳන්නේ පලදින්නේ ඔවුන් දේවල් පාවිච්චි කරන්නේ ඔවුන් ඒ සැපවත් ජීවිත තමන් ගත කරන බව අනිත් මිනිස්සුන්ටත් එන්නමින් ඉන්න අපි වෙන්න මේ සැපවත් ජීවිතය ඉන්නේ දැන් මේක තමයි සපලත්තුවය මේක තමයි සාර්ථකත්වය අපිට දෙවන් වහන්ස ආශිර්වාද කර තියන්නේ දැ වහන්සේ ඒ සපලත්වේ දීල තිබින්නි කෙල ඔන්නු ගන්නවා එහෙම උගන්නල මනුෂ්‍යයන්ත් ඒ තැනට පොළොඹබෝනෝ ඉතිං ඉන් පසුව දේව සේවයට පැමිණෙන ඊළංඟ පරම්පරාවන් පවා මොකද වෙන්නේ ඒ පාස්නස් ලදිහා බලාගෙන අන්න ඒ සැපෝත්්ජීවිතය අරමුණු කරගෙන තමයි සේවයට එන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේ සැලසුන් ගැන අරමුණක් නෑ දෙවියන් වහන්සේ මීළඟ රාජ්‍යයට කැපවීම පිළිබඳ ඔවුන්ට අරමුණක් නෑ ඔවුන් පොවි සපලත්වය සඳහා පැමිණෙනවා පහුගේ දවස අපි ගෙනගත්තා. පේත්‍රැස්ගේ පාමුල බොහෝ දෙනා ගෙවල් ඉඩං විකුණල්ලා ඒ විශාල මිලක් ගෙනනල්ලා පේත්‍රෂ්ට ලබාදුන්නා. පේත්‍රැස් ඒකෙන් සභාව වර්ධනය උදුසා වැඩ කලාා. අගහිංඟ ඇති කිසිවෙෙක් නැති විදියට සියලු දෙනාගේ අවශ්‍යතා බැලුවා. ආසිියාව සභාවල හිඟකම් ඒ ලැබුණ මුදලින් සම්පූර්ණ කරා. පේත්‍රැස් ඒකෙන් කියක්කත් ළඟතියාගෙන තමන්ට තමන් සුපෝගබෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වන්න තමන්ගේ ජීවිතය සැපවත් කර ගන්නේ ලැබුණු මුදල් ලොදාගත්ත නෑ හැබැයි වර්තමානෙදී මෙන්න මේ ධනවත්වීම සපලමත්වීම ගැන සුභාරංචයේ දේශනා කරන සියලු දෙෙන අමකක්ද කරන්නේ ඔවුන්ට ලැබෙන දසයෙන් කොටස් ඔුන්ට ැබෙන පඩුලු එසිියල්ල තුළින් තමන් සපල බව ලෝකට පෙන්වන්න ඔවුන් කටයුතු කරනවා. තමන් හරියට ලෝක ඉදිරියේ සැපවත් ජී විත ගත කරන බව පේන්න ඔවුන් ඒ මුදල් භාවිතා කරනවා. එක ඉතාම වැරදි දෙයක්. ඔවුන්ට මුදල් ලැබනා වෙන්න පුළුවන්.ඒ මුදල දෙවියන් වහන්සේ ඔුන්ට දුන්නේ ඔවුන්ගේ සැපවත්වීම මුදෙසානෙමේ දෙවියන් වහන්සගේ මීළංඟ සැලසුම් වලට ඒ මනුෂ්‍යයන්ගේ අවශ්‍යතාවලට සභාවේ වර්ධනය සඳහා දුන්න දේ. තමන්ගේ සැපවත්වී සඳහා ලැබුණු දෙයක් කියල හිතාගෙන තමන්. සැපවත් ජීවිත ගත කරන බව මිනිස්සුන්ට අත් පෙන්න්නලා මිනිස්සුන්වත් එම පොළවි මාංශි කාශාව වෙතට යමු කිරීම. ඉතාම වැරදියක් ඉතින් මිනිස්සුත් එම දේට පෙළම්ඹිලා ඒ සපලමත්වීම හොයාගෙන හොයාගෙන යනවා නමුත් අන්තිමට මිනිස්සුන්ට උරුම වෙන දෙයක් නෑ. ඒ පාස්්ට සපල වෙනවා ඉතින් පාස්්ට අවුරදු ගණන් එකක දේවල් කියලා කියලා මෙහෙමයි මෙහෙමයි කියලා ඒ සපලත්වය ගැන උගන්නල උගන්නලා ඒ මිනිස්සු ඒ දිහා. උනන්දුවෙන් බලාගනින්න කාලේ පුරා ඒ මිනිස්සුන්ගේ ගන්න යෙන සියලුම දේවල් ලබාගන්න. ඉතින් ඒ පස්ටස්ල උගන්න නවා. මේ මෙහෙමයි ද මේ මිනිස්සු හැමදෑම් අපිත් එක්ක ඉන්න නෑ. ඒ ඉන්න කාලේ ඔබට අවශ්‍ය හැම දෙයක්ම ඒ මිනිස්සුන්ගේ ලබාගන්න කෙලි උගන්නනවා. ඒ ඉගැන්වීම සභාව අනිත් පාලකවරුන්ටත් උගන්නල තිබෙන. ඉතිං ඔවුන් කරන්නේ ඔවුන් දන්න මාස දෙකතුනක් යනකොට අවමෝ උපරිමූනොත් අවුරුද්ධක් විතර යනකොට මේ මිනිස්සු තේරුම් ගන්න මේ පාස්ශ්ට කියන සපලත්වේ මේකින් ලැබෙන්නෑ. ඒ සපලත්ව අපට ලැබෙන්න්න දැ වර්තමාන කාල මොකදකිී වෙලා තියෙන්නේ. සපලත්වේ ගැන දේශනාර ගඩක් අය. හැබැයි අද ඒ කියපු සපලත්තුවේ මේ ලෝක නෑ සපලත්වේ ගැන හොඳට දේශනා කරපු රටක්තමයි ඇමරිකාව යුරෝපය. ඒ රටවල් වල ඒ සපලත්ව නෑ අද ලංකාව සපලත්තුවේ ගැන ඉගෙන ගත් අයට සපලත්වේ නෑ සපලත්වේ ගැන උගන්නපු පාස්ටසලටත් අදමකද වෙලා තියෙන්නේ සතියක් දෙකක් සභාවන් වහලා තිබ්බම එම සපලත්වේ ඔවන්ට නැතිවලා අඩුගා ඔන් ෙවල්ලගන්න ොන නැවලතිවන සහරයිට ඇම චර කල් ඉගැන්වුවේ දෙවියන් වහන්ස සපල කරවා කියලා හැබැයි කෝදැන් ඒ සපලත්වය මේ පොඩි පීඩාවක් ආපු ගමන්ඒ මිච්චර කල් උගන්නපු සපලත්වේ මිනිස්ස ඔක්කොරම නැවෙනය නම් ඒ මොන සපලත්වයක් ඒ උගන්ව තියෙන්නේ ඒක වැඩක් නෑ එක ප්‍රයෝජනයක් නැතියක් ඉතින් ඔුන් දන්න අවුද්ධක් විතර යනකොට මේ මිනිස්සු තේරුම්ගන්න මේ කියන දෙයින් අපිට මුකුත් ලැබෙන්නෑ මේ කියන සපත්ව අපි ැුුණ නෑ කියලා තේරුම් ගන්න ඒ එක නිසා ඔවන් කරන්නේ ඒ කෙටි කාලේ ඇතුළත ඒ මිනිස්සුන්ගේ දසයෙන් කොටස් හූරලගන්න ඔවුන් කියනවා ඔබගේ දසයෙන් කොටස් ගැනල්ලා සභාවට දාන්න මේ අපිගන්න සේවයට දාන්න දැම්මම දෙවන් වහන් වොබෝ සපල කරයි. එකෙන් තිහක් එකෙන් සැටක් එකෙන් සීයක් නොඹලට ආශිර්වාද කරයි කියලා මේ වෙන අරමුණකට ලියපු බයිබල් පදයකගුත් අරගෙන ඒ තුළින් මේ මිනිස්සුන්ගේ මුදල් හුරගන්න තැනට ඔවුන් පැමිණෙනවා. එකෙන් තිහක් එකෙන් සටක් දෙනවා කෙලා කිවේ වෙන එකක් ගැන දෙවියන් වහන්සේ වචනය සම්බන්ධය මයි ඒ වේ හැබැයි ඒත් තමන්ගේ වාහසීට හරවගෙන ඉන්න. ඔවුන් මලාකිපොතේ පරිච්චේදවලින් අරගෙන ආශිර්වාදය ගැන කතා කරමින් දසීන්කොට ස්ථාන. දසයෙන් කොරස දානක අවශට ඒක දෙවියන් වහන්සේ කියපු දෙයක් හැබැයි ඒක තමන්ගේ අවශ්‍යතාවලට යොදවාගෙන වැඩි වැඩෙන් පඩ්රු හැම එකටම එක තුකර කර තමන් දනවත් වෙලා ඒ මුදලින් තමන්ගේ සැපත් ජීතය කොඩාගෙන ඔවන් කියන මේ ම සපල වෙලාඉන්නේ මේ මම සාර්ථක වෙලා ඉන්නේ මං දනවත් වෙලා ඉන්නේ ඒවා ඒ දෙවියන් වහන්සේ මව සපලමත්ල තියෙන දැන් ඔබටත් පුලන් මේ වගේ සපල වෙන්න කියලා ඔවුන් ඒ තමන්ගේ සැපවත් ජීවිතය අනිත් මනුෂ්‍යන්ටත් ඒ වෙතටම පොළම්ඹෝන එක ඉතාම වැරදි දෙයක් ඉතින් අපිටම අපිට අමුතු ශීරයක් ලැබිල තියෙනවා කෙළෙකිවාම අපි මේ ශරීරයට නමස්කාරකරමින් ශීරයට කරගන්න උසහරනො මිසාක් පොළොවෙෙන්නික් මෙන්න අරමුණ නැති වෙන ඉතින් ඔවුන් විධ උදාහරණ අරගන්නවා පාවල්තුමාව සර්පය කෑවම ඒ පවුල්තුමාට මුකුත් උන්නහැ කියලා ඒ උදාහරණ අරගන්නවා ඇයි පවුල්තුමාට ඒක උන්න ඇත්තේ ඇයි පවුල්තුමා මොන තත්ත්වකට හිටිය පාවල්තුමා මේ ලෝකයේ දෙයක් අපේක්ෂා කරගෙන හිටියද ෝක වෙෙන්වෙන්නද බල හිටය කියෙනෙ ඔවුන් අමත කළ කියත් තියෙනවා පවල්තුමා කියලා කියන්නේ මේ පොළව අතහැරපු කෙනෙක්. එයා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතය අත හැරිය ක්‍රිස්සස් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න ආසිාවර සුභාරංචයගෙනයන්න තමන්ගේ මුළු ජීවිතය කැපකර බලන්න පවල්තුමා මොනවද තමන්ට කියලා ගොඩනගාගත්තේ එයා ජීවිත කාලයක් පුා ලෝක හැම ැනම ඇවිද ඇවිත සුභාරංචය දු මසක් එයා තමන්ට කියලදයක් ගොඩනගාගත්තේන තමන් අඩුගානේ විවාහවනේවත් නෑ. යා කිසි දෙයක් හිතන් නතුව දෙවියන් වහන්සේ සැලස්ම උදසා තමන්ගේ මුලු ජීවිතය කැප කලා. ඉතින් පවල්තුම කොහමත් බලං හිට දෙවියන් වහන්සේ රාජ්‍යයට ඇතුළ වෙන්න. පවුල්තුමාට කොහොම අවශ වෙලා තිබුණේ මේ මේ පොළවෙෙන් නික්මිලා උන්වහන්සගේ රාජ්‍යයට ඇතුළු වෙන්න. හැබැයි ඒකන පාවල්තුමා කියන්නේ මට මේ පොළවෙෙන් නික්මිලා යනයක වාසියක්. ියන්හන්සේ රාජ්‍යයට ඇතුල්වනක මට ලාබයක්. නමුත් නුඹලාගේ සම්පූර්ණත්වය පිණිස මං මේ පොලවෙදගෙන නුඹලට තවදුරටත් මේ කාරණා උගන්නන්න අවශ්‍යයයි ඒනිසාම මේ පොව රැඳදිලා ඉන්නවකල්තන පවල්තුමා කිව ති පවල්තුමාක් කොහොමත් මේ පොළවෙෙන් නික්මිලා යන්න බලාගෙන හිටපු කෙනෙක්. හැබැයි පවල්ත්මාට සැලස්මක් තිබනා පාවල්තුමක් කළ යුතු වැඩ පිළිවෙලක් තිබුණන මෙන්න මේ තැන්වලට සු ාරංචකෙනියන්න ඕන මේ රෝමේ සභාවස්ථාපිත කරන්න ඕන පාවල්තුමාගේ මරණය සිදුවෙන විදිහ පවා ශුද්ාත්මයන් වහන්සේ පවල්තුමාට අංගවලදිලා තිබුණා ඉතින් එය ඒ සැලස්ම වෙනුවෙන් තමයි පවල්තුමා කැපවෙලා හිටියි ඉතිං ඒ සැලැස්මට පිටතිං දෙයක් පවුල්තුමාගේ ජීවිතය සිද්ධ වෙන නෑ ඉතින් පවල්තුමාව එකසරයක් එක ප්‍රදේශක සුභාරංචි දිදිී ඉද්දී ඒ වෙලාවේ සරපයක්ව සර්පයක් ඇවිල්ල පාලතුමාව කනෝ ඉතින් පවුල්තුමාට කොහොමත් සර්පයක් කාල මැරණ එක හොඳයි ඊළඟට රෝමටගෙන හිල්ලා වදීලා මැරණෙවට වඩා බලන්න පවල්තුමාව මරණ විදිහ පාල්තුමාගේ හිස්සගසා දාලා මරන්නේ. ඔහ බොහෝ කාලයක් හිර මැදිරිවල අඳුරු සිරකුටිවල දාලා තිබෙනවා. ඒවගේ පවුල්තුමට කස පහරවල් ලබාදීලා වදදීලා වේදරාත්මක මරණයක් තමයි පවල්තුමාට කොහොමත් ලැබෙන්න්න නියමිතෝතිමුණේ ඔහු මැරුණ ඒ විදිහට. ඉතිං සර්පයක්කාල මැරණවාගේ එක පාවල්තුමාට සැප ඒක හොඳයි. ඇයි මෙච්චර මරණයක් මේ තරම් පීඩනයක් තුළ යන්න තියෙන ඉති ඊටඩ හොඳ ැද මෙහම මැර එක ඉතින් පාවල්තුමාට මේ සර්පයක් ඇවද නැත්්ද කොහොමද මැරෙන්න්නේ කියන එකට වඩා පෞල්තුමාට කොහමත් අවශ්‍ය වෙලා තියුණේ මේ පොල්ොවේ පොළොවෙන් නික්මිලා යන්න හැබැයි දෙවියන් වහන්සේ ඒ සර්පයක ඇවිල්ල පාවල්තුමාව කාපු වෙලාවේ දෙවියන් වහන්සේ පාවතුමාව ආරක්ෂා කලා එකට හේතුව ඊළඟ සැලැස්ම කරන්න වශය ඇැයි ඊළඟ සැගවලට සුබාරචිගෙන යන්න වශය ඒ පාවල්තුමාගේ මරණය අ සියලු දෙනාට ආදර්ශයක් වෙන අනිත් සියලු දෙනාගේ වර්ධනයට හේතුව වෙන මරණයක් වන්න වශය දැන් කිස්තුස් වහසේ මරුණ විදිහ බලන්න පේත්‍රස්ල මැරුණ විදිහ බලන්න. ඔවුන්ගේ මරණය තුළින් තමයි ඊළඟ දේවල් ගොඩ නැගුණ. ඊඉළඟ පිරිස දැන් ජීසුස් වහන්ස කුරුසේ මත මැරුණ විදිහ ඒ කැපකිරීම දැකලා තමයි ගෝල ඇවිල්ලා ඒ කැපකිරීමට යොමූනේ ඒවගේ පාවල්තුමාගේ මරණය තුළින් තමයි රෝමේ මේ කතෝලික සභාව කතෝ මුල් මුල් ක්‍රිස්තියානනි සභාවතාය මේ කතෝලික සභාව කල කියන්නේ ඒ කාලේ රූප නමස්කාර මනවත් තිබුනෑ ඒ සභාව රෝමය තුළ ස්ථාපනය වෙන්න හේතුව වනේ පාෞතුමාගේ මරණය ඒ සමඟ තමයි තව බොහෝ නායකව පිරිසක් විල්ලා හැංගිලා හිටපුවායි එලියට ඇවිල්ලා පුමුණු කරපු ගෝලයෝ බයනතුව ඉදිරියට ඇවිල්ලා ඔවුනුත් මැරෙන්න්න බයනැතු ඇවිල්ල මුණ දුන්නේ ඒ පවල්තුමාගේ මරණය තුළින් ඒ තැනට දෙවියන් වහන්සේ පාවල්තුමාව වන්නේ සැලස්ම වෙතන යමුකරගෙන හිටියා ඉතින් ඔහුට සර්පයක් කෑවම මැරෙන්න්න සැලස්සුම් නැත්තේ අම්මුතු ශරීරයක් ලැබුණ නිසා නෙමෙයි ඔබ හොඳට කල්පනා කළ බලන්න ප්‍රඥාවන්ත වෙන්න දෙවියන් වහන්සේගේ සැලස්සුම් අන්තුරගන්න දෙවියන් වහන්සට අවශ්‍ය පෞල්තුමාව ඔහුගේ ඊළඟ සැලස්ම වෙතර ගෙනියන එක දෙවියන් වහන්සේ ඒවෙලාේ ඒක නතර කලා ඒ ඇවිල්ලා පාවල්තුමට විශේෂ ශරීියයක් ලැබිල තිර මොකටද දැන් ශරයක් ලැබුණ කියීම අපිට හොඳර සහොඳ ශරීරයක් ලැබුණ කියමු දැන් ිස්සස් වහන්සේ කෘුස පූජ අදාගත්තම අපිට හොඳ ශරීරයක් ලැබුණ කියීම මොකටද මේක හොත් මැරනො දැන් සර්පය කාලා මැරම් නැතුනාාට ඊට ටික කාලකට පස්සෙස් පවල්තුමා වදවිඳල මැරුණා ඉතිං ලබපු හොඳ ශීරයෙන් මොටද ඒ සම්පූර්ණ අර්ථය දන් නැතුව. පාවල්තුමාගේ සම්පූර්ණ ජීවිතය පිළිබඳ අදහසක් නැතුව. පවල්තුමා අවසාන කාලේ විදපු වේදනාවන් සහ පාවල්තුමා කළ කැපකිරීම. පවල්තුමා මේ පොළව අත්තැහැරලා ඊළඟ රාජ්‍ය වෙනුවෙන් තමන්ගේ හැම්මදේම කැපකරපු විදිහ සැලකිලිමත් වෙන නැතුව. ඔවුන්? එක කොටසක් එක බයිබල් පදකීපයක් විතරක් අල්ලගෙන ඒ තුළින් වැරදි ගැන්නුවීමම් හදන එක කොච්චර වැරදි දෙයක්ද. වර්තමාන ලංකාවෙ තිබෙන විශාල සභාවන් වල තිබෙන ප්‍රධානමී ගැන්වීමක්තා මේක. ඒ වැරදි ඔවන් තම ශරීරයට සහා තම මානසික දැනුමට නමස්කාරන පිණස්සක් ඔවුන් කියන අපිදවියන් වහසට තමයි නමස්කාරන්න හැබැයි ඔවුන් නස්කාරය දෙවියන් වහන්සට යන්න නෑ. ඔවුන් වැැදි ස්ථානයක වැරදි නමස්කාරයක සිටින්නේ. ඔවුන් කියන, සාර්ථකතය වැඩන්න හැබැයි දැන් මේ ව්‍යසන පැමිණෙනවා දැන් මේව ලංකාල් මේ ගැන්වීම් පිහිටුවන්නට පෙර ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල්වල මේ ඉගැන්වීම් මුල් බැහැල තිබුණ අන්නඒවා තමයි දැන් මේ ඒ ආාශෂතම ලංකාවට ඇවිල්ල තිබෙන්නේ දැන් අලුත් චරිීරයක් ලැබුණ කියකි හිටපුවාය තමයි පහෝගිය කාලේ මේ වෛරස්වලින් හැමතැන මැරිල් ැල්ලගේ ු චරීරයක් ලැබිලා තියන්නේ ඔන්න අපි දැන්ඟ සපත්වේ දෙවන්හසිදිල්ලා තිබෙන්නේ දැන් අපිට කිසි ලෙඩරෝගයක් එන්නෑ කියක හිටපු අය තවයි ය පහුගිය කාලේ වසංගත වලින් මැරුණේ ඒ ලක්ෂ ගණන මියගිය ගැලවීම ලබපු සෙනක බොහෝ පිරිස ඉතින් ඒ අය කියපු ඒ මහිමාන්‍යත ස්වරූපය ඔවන්ට නෑ එක තිබුණන මැරෙන්ණ විදිහක් නෑනේ ඔවුන් දෙවියන් වහන්සේගේ පණත් කඩ කරලා දෙවියන් වහන්සේ පා කියපුදේ කරාම දඩුවම ඔවුන් පිට පැමණනා මෙන්න මේ වැරදිී ගැන්වීම් සභාමුතුලට ඇවිල්ල තිබෙනවා. මේ වැරදිී ගැන්වීමම් නිසා මනුෂ්‍යය නොමග ගිල්ල ඉන්නවා. ඔවුන්ගේ ඇදහිල්ල වෙනවෙන දේවල් මතට ගමන් කරලා තිබෙන. ඇැබැයි දෙවියන් වහන් අපිට කියන්නේ මොකක්ද මේ කිසි දෙයක් මත නුඹලගේ ඇදහිල්ල පිහිටුවන්න එපා. මේ කිසි දෙයක් මත නුඹලගේ විශ්වාසය තියාගන්න එපා. මතු පැමිණෙන දෙවියන් වහන්සගේ රාජ්‍ය වෙනුවෙන් පමණක් සූදානම් වන්න මේ පොලවෙ ඉන්නකං යන දෙයක් කාලබීල ඉන්න මේ පොළවිං ඉවත් වෙන්න ආයි නයට ගන්නේ යන්න එපා ආය ගිහිල්ල මේ පොළවේ දනවත් වෙන්න යන්න එපා පොළවෙ තව තවත් සපල වෙන්න යන්න එපා තමන්ට තියෙන දේවල් වෙනුවට ඊට වඩා ලෝකෙට පේන්න අනිත් මිනිස්සු ඉදිරිිය උසස්වන දේවල් කරන්නයන්න එපා තියෙන දෙයක් කාලබේලා පස්සට වෙලා පාඩුවේ දෙවියන් හස දෙනදෙයි ඇපිල ඉන්න මනෝදි කියලා කල්පනාකරගර ඉන්න එපා බොන්නන්නේ මනවාවද අඳන්නෙ මනවාද අපේ ශරීරයේ පෙනුමක හොද හදාගන්න ඕන මේ එකක තාවකාලික දේවල් ගැන හිතහිත ඉන්න එපා මේ හැමදේම තාවකාලිකයි මේ සියල් නිෂ්පලයි මේ පොලවෙ සියලුම දේවල් නිෂ්පලයි තැන් ඔබ මුදල් උපේනවා දැ සමහරු ලංකාව උපයන මුදල් මදිවෙලා එකඒක තැංවල වෙන රටවල් කියලා මුදල් උපේනවා ලංකාව න අයවෙලා විදේශ රටවලට කියලා මුදල් උපේෙන අ තව දනවත්වවෙෙන හිතාගෙන මුදල්ලූපයනවා. දරුවන්ට තව තව දේවල් ලබා දෙන්න තවතව උසස් පාසල්ලලට ඉන්ටර්නෂනල් ස්කූල්ලට දාන්න හිතාගෙන මුදල්ලූපේනවා. දනවත්ව අනිත්මිනිසු ඉදිරියේ උසස්ව වන්න හිතාගෙන විද දේවල් කරනවා. ඔබ කරන සියල්ල මේ පොළවෙ කරන සියල්ල නිශ්පලයි. මේ කිසිවකින් ඔබට අවසානේ ඉතුරුවෙන දෙයක් නෑ. මේ සාතන් කරනතිබෙන රැවටිල්ල ටසුවෙන්න්න එපා මේ මුළලු පොව සියලුම දෙෙන මේ රැවටිල්ලටහුවෙලායින්නේ. ඔබ ඒ රැවටීමට හසුවෙලා ඔබට දෙවියන් වහන්ස දෙන රාජ්‍ය නැති කරගන්න එපා. ඔබ මේ පොළවේ තියෙන දෙයක් කාලබීලා පාඩුවේ දැනට තියෙනදය කරගෙන. ඔබගේ අරමුණ දැන් ඊළඟට ඊළඟ අරුණ ොක්ද. ඔබ දෙවියන් වහන්ස වෙනුව කැපවෙෙන් අවශ්‍යයි. දැන් තවතව දැ මේ රටවාලල ගිහිල්ල වැඩගල්ලා මුදල් උපයපු අය දැන් ඔබ නයගෙවන් අවශ්‍ය නිසා වැඩ කරන්න හැබැයි තවතුරටත් ඔබගේ අරමුණ ඒ අයත්ගෙවලා. අ ව මුදල් එකතු කරගෙන තව තව සප සැපවත්වෙෙන්න්න තව තව දේල් ගඩනකා ගන්න ඔබට වරදිනවා. අරි දැන් ඔබ ඒ ඒ ඒ අනුවන මාර්කෝලිින් හැරෙන්න්න. ලෝකෙ ක්‍රමෝලින් හැරෙන්න්න. ලෝකෙ සපලත්වේ පස්සේ අනයකින් හැරෙන්න්න. දෙවියන් වහන්සේ මොහදද කියන්නේ. තියෙන දේ කාලබීල මගේ සේවයට කැපව වෙන්න. මගේ රාජ්‍යයට සූදානක් වෙන්න මම නුබලව කැඳවල තියන සේවට යොමු වෙන්න. දැන් කැඳවල තිබෙන අය බොෝ දෙනෙක් ගහිල්ලා තමන්ගේ මේ පොළවේ පෞද්ගලික අවශ්‍යතා මත? ේවල් කරකර න්න ඔවුන් අය වෙලා ලෝකට පේන්න දේවල් කරන අන්තිමට කැඳවීමන් නැති කරගෙන ඉන්න දැ දෙවන් වහස ඔබට කියන්නෙමොකක්ද කැඳවීම නැති කරගන්න එපා දෙවියන් වහන්සේ දුන්න දේකරන්න දෙවියන් වහන්සගේ රාජ්‍ය වෙනුවෙන් සූදානක් වෙන පිින්සු බලව කැඳල තිබෙනවා මුල් ක්‍රස්තියානය සභාව දෙස බලන්න ජේසුස් වහන්සගේ ජීවිතය දෙස බලන්න දැම්මේ තියෙන සභාවන් දිහා බලාගෙන වැඩකරන්නේයන්න එපා මුලින් වැඩකරපු දෙවියන් වහන්සේ සේවකෝ ඒ ජේසුස් වහන්සගේ ගෝලයෝ පොවත්ත හැරිය ඔවුන් මේ පොළවට දෙියන් වහන්සේ රාජ්‍යයක් ග සැලසුම් කරේ නෑ. බලන්න පේත්‍රස්්ට යොහල්ල යකෝ බලා මේ පොළවෙ සපලත්වයක් ගැන ගැන්නුවාද. ඔවන් කිව්වාද දැන් අපි ඔන්න දෙවන්නන් වහසක රාජ්‍ය මේ පොළවට ගෙනල්ල අයි තියන්නේ ඔන්න දැන් අපිට මේ පොළව ඉඳගෙන සැප භුක්තිවිදින්න පුළුවන් කෙළ යාලි ගැනවාද. මේ පාවල්තුමා මේ ගෝලයෝ. ඔවන් මොකදද කළේ ඔවුන් මේ වැනි වැරදි ගැන්වීමක් කලාාද. ඔන් මිනිස්සුන්ව පාපෙන්ුවෙන් කල්ලා. වියන්මහන්සිගේ රාජ්‍යයට සූදානන් කරප එක තමයි කරේ. යන්න ඒ ආදර්ශය අරගන්න වර්තමානය බොහෝ දෙනෙක් වරද්දගෙන ඉන්නවා. ඒ වැරදි ආදර්ශය ඔබ ලබාගන්න එපා. ඔබ දෙවියන් මහන්සගේ රාජ්‍ය වෙනුවෙන් සූදානං වෙන කෙනෙක් බවට පත්වෙන්න. ඔබ මේ පොළවේ ඔබ සමහර මිනිස්සු මේක කියනවට කැමති නෑැ සමහර සභාවලම කියන පොළවෙදේවල් නිෂ්පලයි කියෙන එක වැරදි ගැන්වීමක් කියලා දල් නිශ්පල ගෙ එක වැරදි ගැන්වීමක් වෙන්න කොද මේ නිශ්පලයි මේක වැඩක් නෑ මේක නික්මලා ඊළඟ රාජට ඇතුළ වෙන්න තමයි අවශ්‍ය එක තැයි බයිපල අරමුණ දෙවියන් වහන්සේ අරමුණ එක මේ ලෝක තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එක දේවල් ගොරනාගෙන ඉන්නවා හැබ මේ ගොඩනගාගත්ත සියලු දේ මොකක් කරන්නද දැන් වෛද්‍ය තාක්ෂණයේ දියුණු කලා තියෙනවා. ලෝකේ විවිධ අනෙකුත් විද්‍යාවන් දියුණු කලා තියෙනවා මේ සියල්ල නිෂ්පලයි මොකක් කරන්නද මේ වැයි මොවා කරන්නද දැම් මේ දියුණුවෙච්ච විද්‍යාවෙන් ඔබට සදාකාලික ජීවිතය ලබාගන්නද ඔ මේ දියුණු වෛද්‍ය විද්‍ය වෛ්‍ය විද්‍යාව තුළින් ඔබගට මහිමානවිත ශරීරයේ ලබාගන්න මොක් කරන්නද. ප්‍රයෝජනයක් නෑ පොළවේ ඒක දියුණු කන් ලබාගෙන තියෙනවා හැබයි ඒවා නිෂ්පලයි.ඒවැයි කෙලවර ඇති දෙයක් නෑ. ඇ අන්න ඒ ඇති දෙයක් නැති නිශ්පල දේවල් පසු පස තමයි මේ වෙන තුරු මනුෂ්‍යයන් ගමන් කරමින් ඉන්නේ. හැබැයි ඔබ අන්න ඒ පොළවේ ඇතිබෙන නි්පලකම් අතහැර දෙවියන් වහන්සේගේ රාජධානයට පමණ සූදානම් වෙන අය බවට පත්වෙන්න අවශ්‍යයි. බයිබලේ අරමුණ අතුරගන්න ජේසුස් වහන්සගේ ගෝලයන්ගේ චරිතය ඔවුන් ක්‍රියා කල විදිහ ඔුන් පොළව අත හැරපු විදිහ ඉගෙන ගන්න. ඒම නැතුව මේ බයිබලේ තැනින් තැනින් පදාරගෙන එක එකකි ගැන්වීම් හදාගන්න එපා. ඇැින්තැනින් පදා අරගෙන කරන දේශනාවලට ඔබ ගිහිල්ලා ඒවට හසුවෙලා දෙවියන් වහන්සේ කරලා තියෙන විශාල සූදානම් කිරීම නැති කරගන්න එපා. ඔබට දෙන්න යන සදාකාලික රාජ්‍ය හිමිකරගන්න එපා ඔබ වැරදි ගැන්වීමක් තුළට ගියොත් එහ ගිහිල්ල නිකං මේ දෙවියන් වහන්සේ රාජ්‍ය හිමිකරගන්තය වෙන්නේ වන්න පොේවල් පසෙහිලාසාතන බෝ රවට්ටයි අන්තිම බ වහල් වෙන අර්ථ මෙහෙමයි සපලයි හොඳයි කියදි ඔබත් ගිහිල්ලා ගිහිල්ල හා එනම් සපලමත්න අපිත් ගමු කියලා නයට හරි අරගෙන සමන්ගේ සපලමත් භාව පෙන්නගන්න ඇයි. තැන් සපලයි සපලයි කියන අය අන්තිමට නයවෙලා තමයි තමන් සපලමත් භාව පෙන්න්නේ නයවඋුණට පස කොමට ටික දවක් කියනට වහල් වෙනවා. අන්තිමට ඔවුන්ට දෙවියන් වහසේ කියනෙේ කොම කරගන්න බෑ න අය ගවන්න නේ හල්කමට හිරවෙන. හට දෙවන් වහන්සේ සැලස්මක් කෝුන්් කරන්න බෑ ඒ හල්කමට ගිහිල්ලා දෙවියන් වහස දෙන නිදහන්ස සහ එම ආශිර්වාද නැති කරගන්න එපා. ඉතිං දෙවියන් වහන්සේගේ ශුද්ධ රාජ්‍ය ඇතුල්වන පිනිිස දෙවියන් වහන්ස කියියමොකක්ද පළමුකොට උන්වහන්සගේ රාජ්‍යත් ධර්මිෂ්ටකමත් සොයන්න අරද පොලවෙ කන්න මොනාද ොන්න මනාද මුකුත් හිතන්න එපා ඒ යන දෙයක් කාලබීලා තියන දෙයි යැපිලා අපි කලින් දවසි ගැන්වාගේ තියන දෙයින් සෑහීමට පත් වෙලා ජීවත්ව වෙන්න. ඒ ජීවත්වෙලා උන්වහන්සේ රාජ්‍යයටට සූදානං වෙන්න ඒවගේම උන්වහන්සේ ධර්මිෂ්ටකම ලබාගන්න මොකද ධර්මිෂ්ටකම උන්වහන්සේ කියන විදිහට ජීවිත වෙනස් කරගන්න දැන් දෙවියන් වහන්සේ රාජයට කිහිල්ල ඒ රාජ්‍යයේ ඔහොමද හැසිරන්න ඕන ඒ රාජ්‍යයේ තියෙන නියමයන් ඒ රාජ්‍යයේ පාපයනෑ දෙවියන් වහන්සේ රාජ්‍යයට කිහිල්ලා ඔබ දැන්කරන පාපයන් කරන්න බෑ උන්වහන්සගේ රාජයට කිල්ලා ඔබ දැන් වැටෙන්න්න පාපයන්ුවට වැටෙන්න්න. හෙම වැටෙන්න ගියොත් ඔබට ඒ රාජයට ඇතුළුවෙන්න්නනත් බෑ. ඉතින් පවිත්‍ර අත් නැතුව පවිත්‍ර නොවී පවිත්‍ර වස්ත්‍ර නැතුව ඒ දෙවන් වහන්සේ රාජ දොටලින් කොමත් ඇතුළුවෙන් බෑකල ලිදරවපොත විස්ත කරන ගේම ජේසු හන්ස කියනවාඒම ශුද්ධ වවත්‍ර නැත්තං දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුළට ඇතුළවෙන්න බෑ එක නිසා ඔබේ ජීවිතය පාපෙන් වෙන් කරගන්න වර්ෂයි. උන්වහන්සේ ඉදිලා තියෙන ප නිසි ලෙස ඉෂ්ට කරන්න බවට පත්වෙන් අවශ්‍යයි. පාපවෙංවෙන්නන් බවට පත්වෙන්න අවශ්‍යයි. ඔබ වැටෙන වශ්‍යකම් වැටන අපවිත්‍රකම් බේබදුකම් සල්ලාලකම් බොරුකීම පක්ෂවල්ට බෙදී සිටීම වෛරය ක්‍රෝධය එකනෙක් කෙනාව හෙලා දැකීම මෙවැනි සියලුම පාපයන් වොලින් ඔබ වෙෙන් වෙන්න අවශ්‍යයි. එහෙම නැතුව ඔබ මේ වැයින් වෙන්වෙෙන් නැතුව හිටියොත් ැ කිස්තුස් වහන්සේ අදහගත්ත සියලු දෙනාට උන්වහන්සේ ඉදිරි අවංකව පසු තැවිලා උන්වහන්සේගේ බලය ඉල්ලන උදව ඉල්ලන හැම දෙෙනටම දෙවියන් වහන්සේ රාජ්‍යයට එන්න අවසර දෙනවා. අවංකායට අරද අවංකව දෙවන් වහන්සේ උදව ඉල්ලන්නට රාජ්‍යටෙන් ඇතුළුව ඇතුලෙන උදව් කරන දෙවන් වහන්සේ හැබැයි ඔවුන් ඇත්තටම තමන්ගේ ජීවිත පරිවර්නය කරෙන ෙමේයිනංග හිල්ල ඉන්නේ දෙවියන් වහන්සගේ රාජ්‍යයට ගියාට පස්සේ එතන ගිහිල්ල පොඩි ලමයිගේ ඉන්න තමයි වෙන්නේ දෙවියන් වහන්සේ තුළ හරියට වර්ධනය වෙලා දෙවියන් වහන්සේ ශුද්ධ මාර්ග පවත්තපු ජේසුස් වහන්සේ වගේ තමන්ගේ ජීවිතය වෙනස් කර ගත්ත කෙනෙක්ට තමයි දෙවියන් වහන්සේ රාජ්‍යයට ගිහිල්ලා ජේසුස් වහන්සේ එක් එකතු වෙලා ජසුස් වහන්සේ දෙන සිංහසන වලවාදී වාඩි වෙලා එම ආධිපාතයෙන් යුක්තව රාජ්‍ය පාලනයට පැමිණෙන්න්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිවරදි පුහුණුව නිවරදි විදිහට තමන්ගේ ජීවිත වෙනස් කර ගත්ත කෙනෙක්ට තමයි ඒ දේවල් ඊළඟ රාජ්‍යයේදී පාලන බලය ලැබෙන් එහෙම නැති අයට නිකං ගැලවනා කියලා නිජේසුස් වහන්සේ අදහගත්තා කියලා ඊළඟ රාජ්‍යයේ පාලන බලයක් ඔුන්ට ලැබෙන්න්න ඊළඟ රාජ්‍යයේ පාලන බලේ ලැබන්න නම් මොකද කරන්න ඕන ඔබ ේසුස් වහන්සේ වගේ වෙන්න අවශ්‍යයි. මං අනුව ආත් මං මගේ සිංහසන නුඹලත් එක ෙදා ගන්න කියල ජේස්වාන්ස කිව්වා එක නිසා ඔබ පරිනත වෙන්න අවශ්‍යයි. පරිනත වෙලා ස්වර්ගටයන්න අවශ්‍යයි. පරින්නතවෙන් නැතුව නෑ කව දහරි කොහමහරි ගැලවීම ලබලා ගේසුස් වහන්සකෙන් සමවිල්ලගෙන මොක්හරිල්ලා ස්වර්ගයට යන්න පුුවන්ව කිය හිතන්න්න එපා කැපවෙලා නියම පරිනත සැබෑ සේවකෙක් විදිහට නියම ආධිපාත්තයෙන් යුක්තව ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් පවට ඔබ පත් වෙලා දෙවන් වහන්සික රජයට ඇතුලෙන සූදානවෙන් අවශටයි. ඒ පොඩි ලමයි වගේ පොළේ ආසාාවන් පස්ස යනදේවල් අතහරන්න. ඒ කුඩා කාලෙ කරපු ඒ පොඩි පොඩි දේවල්. පරිනත නොවන මේ මිනිස්ස පොළවේ අනිෙකුත් ජාතීෙන්. ඔවුන් පරිනතනෑ ඔවන්ට බලාපොත්තුවක් නෑ ඔවුන් අරමුණ දරන්නතුව මේ පොළවේ තාවකාලික නිශ්පල දේවල් පස්සේයනවා දැන්ඒ පොඩිළමයි කරණ දේල් ලබක කරන්න එපා. ඔබ පරිනතව පොළව ආසාවල් ඒ ආසාසායට ගන්න ඉඩදීලා ඕන කෙනෙට ඕන දෙයක් කරගන්න දීලා එක කන්න මුලකට ගැහුවොත් අනික්කමුලත් අල ආහින වා ගෞරවයට පත්වෙලා ඉන්න ඇවා එෙනම් අඩු කියලා ගන්න ගියොත් අයෙනං වා ඔන්න ඕක තියාගන්න කියලා අතැරල්ල දාලා ඒ යම් කෙනෙක් ඔබට ඔබේ මොනොහරිදයක් උදුරගන්නාව තාහෙන කමන්න ඇතියාගන්න කෙල දීලා ඒ පොඩි ලමන්ට ඒ විදිර සලකන්න. එයාලට මේ පොළවි මොනහරි පොඩි දෙයක් ලබාගන්තම යාලා දගලන්නේ. ඒ දේ එයාලට ලබාදීලා ඔබ මොකක්ද කරන්න ඕන ජේසුස් වහන්සේ කියපු නිවර් නියම ඉගැන්වී මත පිහිටලා පොලවයා සවන්න අත හැරලා දෙවියන් වහන්සගේ රාජ්්‍යයට බලා සිටින ඒය උතුසා සූධනන්ගුණු පරිනත පිරිසක් බවට ඔබ පත්වෙන්න්න අවශ්‍යයි පොළව නිෂ්පලයි පොළව අතහරයන්න මේක පස්සෙ හිලා වැඩක් නෑ ඉන්නකං අන්න බොන්න අවශ්‍යදය දෙවියන් වහන්සේදේ ඉන්නකං අඳන්න පළවන්ඳන්න අවශදය ඉන්න හිටින්න තැනක් ඒවාදයි ඒ තියෙන දෙයක් කාලබහිලා පාඩුව වෙන දේවල් කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සගේ සැලස්ම නැතිකරගන්න නැතුව තියෙන දෙයින් සෑහීමට පත් වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය පළමුකොට සොයාන්න සිතයමු කරගන්න ඒවාගේ මුන් වහන්සේගේ ධර්මිෂ්ටකම ඔබ පැළඳගන්න ඒ ධර්මිෂ්ට ක්‍රියාවන් වලට ඔබගේ ජීවිතය පුහුණු කරගෙන පරිනත නියම දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයෙක් වෙලා දෙවියන් වහන්සේගේ මීලක රාජ්‍යයේ පාලකයන් බවට පත්වන පිණිස ඔබගේ සිත් සූදානන් කරගන්න අවශ්‍යයි අපි මේ වෙලාවේ දෙවියන් වහන්සට සූති කරමු ඔබවහන්සේ මේ වචන අසන්නට මේ සියලු දෙනාට දුන්න කරුණාව නිසා අපි ඔබට ස්තූති කරනවා අපි හැම කෙනෙක්ම ඔබහන්සි ඉදිරී යටහත් වෙනවා මේ සියලු බාධක මධදේ ඔබහන්සේ අපට ඔපගේ ශුද්ධ වචනය අසාන්නට දුන්න අවස්ථාව නිසා අපි ඔබහන්සට සූති කරනවා. මේ වෙලාව අපි මේ සියලු දෙෙන මේ ලෝකයේ විධ ස්ථානවලේ ඉඳල එකතුන්න. අපේ සියලුම සහෝදල සහෝදරියන් අපි ඔබහන්සේගේ දෑතර බාරරනවා. ඔවුන්ට උපකාර කරන්න මේ දේවල් තේරුම් අරගෙන ලෝකේ නිෂ්පලකම්වලට යන්නේ නැතුව. ලෝකේ නිෂ්පලකම්වලින් මිදිලා දෙවියන් වහන්සගේ රාජ්‍යයේ සැබෑ. නත පුත්‍රයන් වෙනට ඔබහන්සෝන්ට ආශිර්වාද කරන්න. ජේසුස් කිස්සුස් වහන්සේගේ අති උතුම් වූනාමයෙන්. දැම සමින් වීඩියෝ නැරබීමට අපේ චැනල එක සබ්ස්ක්‍රයිබ් කරන්න මීට පෙර සහ මීලඟ වැඩ සටහන් නැරඹීමට තිරේදිස්සන වීඩියෝ කලික් කරන්න. ඒ වගේම මෙ අනිත්ත සමග ෂයා කරන්න අමත කරන්න එපා. ඔබ සැමට ජේසුපි හිටයි.